දැන් රට විවෘතයි වැඩි පරිස්සමක් ඕනමයි ලයිෆ් එක රීස්ටාර්ට් කරන්න ප්‍රතිශක්තියක් තෝරෙමයි මාමයිට් වල ඇති විටමින් B9 සමගින් නිරෝගී ප්‍රතිශක්තිය පවත්වා ගමු අලුතමාත්‍යවර හැටියට මා විශ්වාස කරනවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අලුත් විශ්වාසනීය මගේ මිනිස් ජීවිත රැකගනිමු අනිත් කටයුතු පසුව ගොඩනගමු සුවිශේෂ පණිවිඩයක් COVID-19 ආපු වෙලාවේ ලබා දුන්න හැම මිනිස් ජීවිතයක්ම ආරක්ෂා කළ යුතුය ඉන්පසු කඩාවැටුණු දේ අපි ගොඩනගමු කියන ඒ අදිෂ්ඨාන සහගත පණිවිඩය යලිත්වරක් ලෝක සිටියමට ශ්‍රී ලංකාව ගෙන ඒමට ඒ අභිමානවත් ජයග්‍රහණයට රාජ්‍ය නායකත්වය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පුළුවන් වුණා. ඒ අපේ රටේ අනාගතයට සුවිශේෂ ස්ථානයකට අපි ගෙනවිත් තිබෙනවා. ලොවම බලනවා සාර්ථක ප්‍රතිඵල ගෙන දුන් රටක් හැටියට රාජ්‍ය පාලක හැටියට. ඒ නිසා ඒ වඩාත් ඉදිරියට ගෙන යාමට අපි විදේශ අමාත්‍යංශය හැටියට කැපවී කටයුතු කරමු. අපි නොමැඳුණු මධ්‍යස්ථ මිත්‍රශීලී විදේශ ප්‍රතිපත්තියකට බැඳී සිටිනවා. ජනාධිපතිතුමාගේ ප්‍රකාශනයේ ඒ කර්තව්‍ය ඉස්සරහට ගෙනියන්න අදිස්ථානින් කැපවෙන විදේශ අමාත්‍යංශයක් හැටියට අපි කාර්යභාර ඉෂ්ට කිරීමේදී කැපවී ඒ අදිස්ථාන ජය ගනිමු. ඒ වගේම අපේ අමාත්‍යංශයේ හරහා ලබා දිය යුතු ජාතික හා ජාත්‍යන්තර මිත්‍රත්වයේ වැදගත්කම ශ්‍රී ලාංකිකයන් ලෝයේ වාසය කරන කොයි රටේද ශ්‍රී ලාංකිකයන් සමදෙනාගේ සතුට ගෙනීමට ශ්‍රී ලංකා තානාපති කාර්යාල පවතින්නේ කොයි රටේද ඒ හැම රටකම තානාපති සේවය හා ශ්‍රී ලාංකිකයන් සමග කිට්ටු මිත්‍රත්වයක් ඇති කිරීමේ අලුත් පරිච්ඡේදයකට අපි පිවිසිය යුතුයි ඒ වගේම අපේ ශ්‍රී ලංකා වාසීන්ගෙන් අපි ආයාචනය කරනවා මේ ජනවරම ලබා තිබෙන ජාතියකට ඔබ වාසය කරන්නේ කුමන රටක වුවත් ඔබ අපත් එක්ක එකතු වී කටයුතු කරන්නට පුළුවන් විදේශ තානාපති සේවාවක තානාපති කාර්යාලය පරිවර්තනය කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග සඳහා අපි කැප වී සිටින බව ඒ පිටරට වැසෙන සියලු ශ්‍රී ලාංකිකයන්ට අපි සඳහන් කරන්නට ඕනේ මේ ගමන අපේ මාතෘභූමියේ දියුණුවට පරිවර්තන වෙන ගමනයි අපේ රටේ නිදහස ස්වාධීනත්වය ඒ වගේම අපේ රාජ්‍යයේ කී රාජ්‍යයේ ජාතියේ පැවැත්ම මහා අනන්‍යතාවය ආරක්ෂා කර ගනිමින් අප රට වැසියන් සමට විශ්වාසයෙන් සතුටෙන් සන්තෘෂ්ටියෙන් ජීවත් විය හැකි දේශයක් බවට සංවර්ධනය කිරීමට ජනාධිපතිතුමාගේ වැඩසටහන සඳහා දේශීය හා ජාත්‍යන්තරව තිබෙන සම්බන්ධතාවයේ ඵලදායී බවට පරිවර්තනය කිරීමේ වගකීම විදේශ අමාත්‍යංශයේ කර්තව්‍ය ඉටු කිරීමට අවශ්‍ය සහයෝගය හා කැපවීම අමාත්‍යවරයා හැටියට අපි අදිස්ථානින් කැපවෙන බවත් breaking.lk